ඔව් චරිත හිරන්නේ තමයි මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක ගා මේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නාට පස්සේ ඕනනම් අතු කරන්නත් පුළුවන් මේකට අවශ්‍ය නෑ ඔබතුමා අතු කරන්නක ප්‍රශ්න ගරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ මේ ස්ථාවර නියෝග 121 යටතේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මහ බැංකුවේ වැටුප් සංශෝධනය පිළිබඳ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ අනාගත කටයුතු සම්බන්ධව වැරදි ප්‍රෙසිඩන්ස් එකක් වැරදි තීරණයක් ක්‍රියාත්මක වෙයි කියන මතය නිසා මේක රෙකෝඩ් පර්පස් මම මේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මතු කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු හර්ෂද සිල්වා මැතිතුමා ඉදිරිපත් කරපු මේ වාර්තාවේ විශේෂයෙන්ම අංක 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ ස්වාධීනත්වයේ පිළිබඳ ප්‍රශ්නය ඉතාම මට තේරෙන විදියට වැරදි තැනක ස්ථාපිත කරලා තියෙන මේ රිපෝට් එකේ මේක සම්බන්ධව පාර්ලිමේන්තුව ලෙස අපි යම්කිසි නීතිපතිවරයාගෙන් එකඟතාවක් ලබා ගත යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම රාජ්‍ය මුදල් පබ්ලික් ෆයිනෑන්ස් කියන එක සම්බන්ධව විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්ති යටතේ පබ්ලික් ෆයිනෑන්ස් කියන එකට අයිතිවන්නේ ඒකාබද්ධ අරමුදල පමණයි කියන මතය තමයි මහ බැංකුව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවට. මේ ඉතාම සාවද්‍ය මතයක්. මේක සම්බන්ධවත් නිසි අර්ථකථනයක් ලබා ගත්තේ නැත්නම් ඉදිරියේදී මේක රෙකෝඩ් වෙන නිසා ඉදිරියේදී ගැටලුවක් ඇති වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අලුත් ශ්‍රී ලංකා මහ බැංකු පනතේ ස්වාධීනත්වයේ පිළිබඳ වගන්තියට මා ඔබේ අවධානය යොමු කරනවා. වගන්ති අංක 5 පහේ අංක 2 යටතේ මහ බැංකුව ස්වාධීන සහ වගකීමෙන් වගවීමෙන් යුක්ත විය යුතුය කියලා මේක සංස්ථාපනය කරලා තියෙනවා. එම වගවීම කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තියට මම අවධානය යොමු කරන්න කැමතියි. විගණකාධිපතිවරයා සමග ඒක සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ පෙරලා පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුව තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මේ ඊයේ ඉදිරිපත් කරපු වාර්තාවට අපි ස්තුතිවන්ත වෙනවා මුදල් කාරක සභාවට. හැබැයි මේකේ මම හිතනවා විශාල සැක සහිත කටයුතු ගණනාවක් තියෙනවා. මේක මේ විදිහටම විතවුට් ටචින් මෙහෙමම ප්‍රොසෙස් වුණොත් වැරදි ප්‍රෙසිඩන්ස් එකක් යන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතානායකවරයාගේ බලතල යටතේ මේ ප්‍රශ්නය විශේෂයෙන්ම මහ බැංකු පනතේ ස්වාධීනත්වය 148 වගන්තියට මහ බැංකු පනතේ ස්වාධීනත්වය සම්බන්ධ වන්නේ කෙසේද? 153 විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව ලබා ගන්නා විට මහ බැංකුවේ මුදල් වලට සම්බන්ධව අපි වග කියන්නේ කෙසේද කියන එක සම්බන්ධව අර්ථ නිරූපණයක් ලබා ගැනීම මම දන්නේ ඒකේ ටෙක්නිකලිටි එක මේ සීනියර් මෙම්බර්ස්ලා කියන්න ඕන. අර්ථ නිරූපණයක් ලබා ගැනීම ඉතාම නිවැරදි. එහෙම නැතුව මේක මේ විදිහට ගමන් කිරීම ඇතුලේ අනාගතයේ පාර්ලිමේන්තුව මහ බැංකුව එක කරන ගණදෙනු වලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි කරුවන්තම. මේ කතානායකතුමනි වැදගත් ප්‍රශ්නයක් මතු කළා මහාචාර්ය චරිත හේරත් මැතිතුමා. අනුක්‍රම ව්‍යවස්ථාවේ 148ත් 153ත් කියන වගන්ති වලට අවධානය යොමු කරමින් විශේෂයෙන්ම මහ බැංකුවේ වැටුප් පැඩ කිර ගැනීම සම්බන්ධව විශේෂයෙන්ම මුදල් කාරක සභාවේ සභාපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඊයේ දින මේ සභාගත කරන ලද වාර්තාවත් සමග මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ගරු අධිකරණ අමාත්‍යතුමන් මීට පෙර දිනයකදී ඉතාම පැහැදිලිව සඳහන් කළා 148 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව this is the supreme law of the country. අපේ රටේ ප්‍රධානම නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඒකේ 148 17 පරිච්ඡේදය මුල්ලේ යටතේ ඉතාම පැහැදිලිව තිනවා. මම කෙටි සටහන සඳහන් කරනවා. රාජ්‍ය මුල්ලේ පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව. ඒතර ඒ අර්ථ නිරූපණය ගත්තහම පස්සේ මේ මහා බැංකුව ස්වාධීන කරේ මේ කාරණේට නෙවෙයි. මහා බැංකුවට ස්වාධීනව තීන්දුව ගන්න පුළුවන්. ඒක ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙකොල්ලම එකතු වෙලා අපි ඒ සංශෝධනය දුන්නයිද. මොකද ඒකට හේතුව නැත්තම් මුදල් අච්චු ගැසීම ඒ වගේ කරුණු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ බලපෑම් ඇති වෙලා ඒවා බලපෑවා උද්දමනේ වැඩි වෙන්න බංකුලොත් භාවය ඇති වෙන්න මේ සියලු කරුණු වලට. ඉතින් ඒක සලකලා බලලා තමයි මහා බැංකු පනතක් ගෙනල්ලා මහා බැංකුව ස්වාධීන කළේ වැටුප් පැඩි කරගන්න නෙමෙයි. මහා බැංකුව ස්වාධීන කළේ ඒ ස්වාධීනව දේශපාලන බලපෑමකින් තොරව මහා භාණ්ඩාගාරයේ බලපෑමෙන් තොරව ස්වාධීනව මුල්ලේ කටයුතු කරගෙන යන්න. හැබැයි ඔබතුමා සඳහන් කළා වගේම 153 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
ඔබතුමා අවධානය යොමු කළා 52 53 විගණක අධිපතිවරයා. එතකොට අනිත් පැත්තෙන් විගණක අධිපතිවරයාට තමයි ඒ රාජ්‍ය මුල්‍ය කටයුතු කිරීමේදී ප්‍රධානම වගකීමක් පැවරෙන්නේ. කෝප් සහ කෝපා කියන කමිටු දෙකේම වාර්තා විගණන විසුම් වේවලා විගණන කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම. ඒතර මේ අනුව්‍යවස්ථා සංශෝධනයේදී අපි විගණක අධිපති කොමිසමකුත් අපි යෝජනා කළා තිබෙනවා. ඒතර ඒ කටයුතු දැන් සිදු වෙගෙන යනවා. ඒක නිසා එතුමා ඉතාම වැදගත් කාරණයකට අවධානය යොමු කළේ. මාත් විශ්වාස කරනවා මේ මේක ප්‍රසිද්ධියක් හැට ගෙනියා යුතු නැහැ. මේක ව්‍යවස්ථානුකූලව තියෙන ප්‍රතිපාදනත් එක්ක අපි යන්න ඕනේ. ඒක තමයි ඔබතුමාගේ මතය උනේ. මං හිතනවා ඒක වැදගත් කියලා. හොඳයි බොහොම ස්තුතියි. ඔය චරිතය රත්නත්තුමා එතුමා. කතානායකතුමනි මම ඉතාම ස්තුතිවන්ත වෙනවා ගරු සභානායකතුමාගේ මැදිහත් වීමට. මේකේ ප්‍රශ්නයක් තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මහ බැංකු පනතේ අංක 5.1 වගන්තිය මහ බැංකුවේ මුදල් මණ්ඩලය කියවන්නේ මහ බැංකුව පාර්ලිමේන්තුවෙන් ස්වාධීන කරා කියලා. මේක වැරදි අදහසක්. මහ බැංකුව ස්වාධීන කරේ විධායකයෙන්. සෙන්ට්‍රල් බැංක් කියන එක ස්වාධීන කරලා තියෙන්නේ එක්සිකියුටිව් එකෙන් මිසක පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. මෙන්න මේක නිසයි මම මේ ප්‍රශ්නේ මතු කරේ. ඇමතුමා ඉතා නිවැරදිව ඒක ආමන්ත්‍රණය කරා මේ ප්‍රශ්නය. ඒ නිසා අනාගතයේදීත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය මුදල් කියන එකට ඒකාබද්ධ අරමුදල සහ අනෙකුත් අරමුදල් සියල්ල ඇතුළත්. රාජ්‍ය මුදල් දැන් පළාත් සභාවල අරමුදල් ඒකාබද්ධ අරමුදලෙන් නෙමෙයි යන්නේ. නමුත් ඒක රාජ්‍ය මුදල්. ඒ නිසා මේ මහ බැංකුවේ මුදල් සියල්ල රාජ්‍ය මුදල් පබ්ලික් ෆයිනෑන්ස් 148 වගන්තියට අදාළයි කියන එක ස්ථාපිත විය යුතුව තියෙනවා. මොකද මේ ඩිබේට් එකේ එහෙම පැත්තක් ගමන් කරමින් තියෙන නිසා මම ස්තුතිවන්ත වෙනවා සභානායකතුමාට මේක ගැන කතා කරලා. විපක්ෂ සංවිධායකතුමා නියෝජ්‍ය කතානායකතුමනි අපේ ව්‍යවස්ථාව පරිශීලනය කෙරුවොත් එකම ආයතනයයි අපේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ තමන්ට ඕන විදිහට පරිවැඩි කරගන්න පුළුවන් කියලා. ඉලෙක්ෂන් කමිෂන් එක විතරයි. එතකොට සෙන්ට්‍රල් බැංක් එක ගැන සදානක් නැහැ. සෙන්ට්‍රල් බැංක් එක තමන්ට ඕන විදිහට පරිවැඩි කරගන්න අරමුණක් තිබ්බට ඒක ව්‍යවස්ථාවේ දානවා. ව්‍යවස්ථාවේ දානවා. නමුත් දැම්මේ නැහැ. එක ආයතනයයි තියෙන්නේ ඉලෙක්ෂන්ස් කමිෂන් එක. මං හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා පසුගිය කාලේ විවාදයක මතු කෙරුවා. ඉතින් වැඩිදුර යන්න ඕනේ නැහැ. විවස්ථාව බැලුවම එක ආයතනයයි තියෙන්නේ. අනිත් සියලු ආයතන පාර්ලිමේන්තුවේ යටත්.